අයිබෝවන් අපි මේ විශේෂ වැඩසටහනකට සූදානම් වෙන්නේ තමයි net fm radio වයි net fm වන youtube නාලිකාව සහ නේත්‍රා facebook පිටුව එකතු වෙලා කරන විශේෂ සත්කාරක වැඩසටහනක් පූජා සත්කාරක වැඩසටහන පූජා කියනකොට ඔබ දන්නවා මේ නම අපි මේ යන්නේ තවත් පූජා සත්කාරක වැඩසටහන යටතේ විශේෂ කටයුත්තකට ඒ තමයි අසරණ පවුලක් වෙනුවෙන් පිහිට වෙන්නට අසරණ පවුල අපිට මගදී හම්බුණා ඒ තමයි අපි අර සංකපාල රජ මහාවිහාරයේ අපේ කටින පින්කම සිදු කරලා බුද්ධ ශ්වේත රාත්‍රියේදී ඔබ ගෙනත් දුන්නු පොත් මේ ප්‍රදේශයේ දරුවන්ට බෙදන්න ඕන කියලා ගෙනාවාම ඒ බෙද බෙදි ඉන්නකොට පොත් ටිකක් ගන්න ආවා පවුලක් ඉතින් ඒ පවුලේ ඉදිරියෙන් පේන්නේ පවුලේ පිලිස යන ආකාරය තමයි ඒ පවුලේ දරුවන්ට පොත් ටික දුන්නට පස්සේ ඒ අම්මා කිව්වා මේ පොත් ටික විතරනේ මේ මහතේ පුළුවන් නම් අපේ ගෙදෙත් ඉන්න ගෙදෙට ඇවිල්ලා බලන්න අපි විඳින දුක කියලා දහ දුකක් විඳින්නේ කියලා. ඉතින් මේ දහ දුක විඳින ඒ පවුල අසරණ පවුල වෙනුවෙන් ඔවුන්ගේ නිවස සොයාගෙන යන ගමන මේක. මේ ඇබිලිපිටිය රත්නපුර මාර්ගයේ පල්ලෙබැද්දට ආසන්නේ සංකපාල වසමේ තමයි මේ නිවස පිහිටලා තිබෙනවා කියලා කිව්වේ දඹකැටියාර ගම්මානේ. පේනවනේ දඹකැටියාර ගම්මානේ පාරවල් වල හැටි. ඒ දුෂ්කර මග ගෙවාගෙන අපි දැන් ටික ටික ඉදිරියට යනවා. ටික ටික ඉදිරියට ගිහිල්ලා අපි ඒ හොයාගෙන යන්නේ අර සිහිපත් කරපු දුප්පත් පවුල ජීවත් වෙන නැත්නම් නිවසක් කිව්වට නිවසක් කියන්න බැහැයි කියලා හඳුන්වපු ඒ ගෙදර දරුවෝ ජීවත් වෙන්නේ පුදුම දුකකින්. අපි ජීවිතේ ගිනින බොහොම දුකකින් කිව්වා අපිට මෙතනින් අර කාර් එක යන්න බෑ කාර් එක නවත්තලා අපි පහින් යා පහින් ගිහිල්ලා බලමු අපි මෙතන තමයි අපිට යන්න පුළුවන් උපරිම දුන කාර් එකේ වාහනයක ඉතින් එහාට යන්න වෙන්නේ පහින් පාරේ තරමට කැඩිලා තරක නැවතුවා අපි දැන් බහැලා පහින් යනවා මේ පේනව නේද පාරේ හැටි යන්න පහින් යන්නත් බෑ සමහර තැන්වල වල ගොඩැලි වතුර ගලලා බොම අසරණව මේ ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙන්නේ මෙන්න මේක තමයි ගේ මේ තියෙන මේ පාරේ කොනේම තමයි මෙන්න මේ ගේ එනමේ ගේ මේ ගෙදර තමයි අර දුප්පත් අසරණ පවුලක් ඉන්නේ සෝචනීය දේ තමයි දරුවෝ තුන් දෙනෙකුයි අම්මයි තාත්තයි ඉන්න මේ ගෙදර ස්වාමියා නැත්නම් ගෙදර මහත්තයා කුලියක් කරොත් තමයි ජීවත් වෙන්නේ සෝචනීයම දේ තමයි වැසිකිළියක් නැහැ මං ඇහුවා මේ ඉතින් ටොයිලට් යන්නේ කොහොමද කියලා මේ මිනිස්සයා ඒකට උත්තරයක් දෙන්න බැරුව කොච්චර අසරණ වුණාද කිව්වහම මේ හිතපපුවක් තියෙන ඔබට ඒක දරා ගන්න පුළුවන් වේවිද කියලා හරි අසිරි කාන්තාවක් දියණියන් දෙදෙනෙකුත් දින ටිකක් වැඩි මහල් දියණිය සනීප ආරක්ෂක කටයුතු කොහොම ඉටු කර ගන්නවා කරන්ට් එකක් නැහැ හද්ද කළුවරේ තමයි ඉන්නේ පහනක් පත්තු කරගෙන වතුරක් නැහැ බලන්න මිනිසුන්ට මූලික අවශ්‍යතා වලින් කීයක් අඩුයිද මේ පවුලට අපි ගිහලා බලමු ඉස්සරහට නේ මොමියන් අපි ඉස්සරහට අපිට ගිහිල්ලා එයාත් එක්කම කතා කරන්න පුළුවන් මේ තමයි ඒගොල්ලන්ගේ ගෙදර යන පාර ගෙදර යන පාරත් එහෙමයි ගේත් එහෙමයි ගෙදරට අවශ්‍ය කරන දේවලුත් නැහැ හැබැයි ජීවත් වෙනවා එතන තමයි ලොකුම ඊදවාශකයේ තියෙන්නේ නාලිකාව අහන දකින්න ඒ වගේම නේත්‍රා Facebook පිටුව ඔස්සේ නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ වගේම net fm radio ඔස්සේ මුළු මහත් සමාජයේතම යහපත් දේවල් එකතු කරන අපිට අපි ශ්‍රවණය කරන ඔබට අපි ආරාධනා කරනවා මෙන්න මේ අසරණ පවුලට පිටක් වෙන්න ඕන කාලේ මේ ගෑයි වෙනුවෙන් කළ යුතු බොහෝමයක් දේවල් තියෙනවා මේ ඉන්නේ මෙන්න මේ එන්නේ ලොකු
එන්න ලොකු එන්න ඉතින් කොහමද වර ගන්න මේක තමයි මේකේ ඒක තමයි ගේ ඔව් කවුද ඉන්නේ ගෙදර මෙතන ඉන්නේ මා ඉද වල දෙන්නයි ළමයි මහත්තයා මහත්තයා මිලි මහත්තයා මොනවද කරන්නේ මහත්තයා කුඩි වල කුඩි වල කරන්නේ මේ ගේ ඉවර ගේ කොට එක කෑල්ලයි තියන්නේ අපි ගෙට පොඩ්ඩක් බලමු කමන්න දෙන්න ආයෙත් පහලයක් තිබ්බට ගියක් කියන්න පුළුවන්ද නේ? මේ තමයි තත්ත්වය රටේ තියෙන තත්ත්වය. පහලයක් තිබ්බට ගියක් කියන්න පුළුවන්. ඇයට දියණියන් දෙදෙනෙක්. දෙදෙනෙක්. ගෝලක් වයස කොච්චරද? එක්කෙනෙකුට 12ක් වෙනවා. අනෙක් එක්කෙනාට අවුරුදු 9ක් වෙනවා. ආ ඉස්කෝලේ යනවද ඒගොල්ලෝ? ඔව්. කොහෙද ඉස්කෝලේ? කොස්සටියෙම. ඉගෙන ගන්නවද? ඔව්. ඒ දුව මේ දවස්වල පාසලේ අධ්‍යාපන කටයුතු කොහොමද තත්ත්වය යාගේ? යාගේ තත්ත්වයත් හොඳයි. මේ පොඩි දුවගේ තත්ත්වය ගොඩාක්ම හොඳයි. හා හා. ලකුණු තියනවා නේද? එතකොට ගෙදරට මොනවද තව අඩුපාඩු තියෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් පේනවා ලයිට් නැහැ. ඒක තමයි. ලයිට් නැහැ. වතුර නැහැ. දොරක්වත් නැහැ. දොරක් නැහැ. මම ඔබට ආරාධනා කරනවා මේක මේ අයිටම උදව් කරන්න අපි එකතු වෙමු. මේකට දොරවල් දෙකක් හදලා දෙන්න ඔබට බැරි කමක් නැහැ. ඒ වගේම මේ ගෙදරට කරන් තියෙනවද ළඟට ඇවිල්ලා තියෙනවද කරන්? ඔව්. මෙහාට පාළු මේ අම්මලාගේ ගෙවල්. ගෙවල් වලට තියෙනවා මේකට තමයි නැත්තේ. ඉතින් මේ ගෙදර මම හිතන්නේ වයරින් කරන්නත් වයර් රෝලක්වත් යන එකක් නෑ. ඒ තරම් පොඩි කයක්. ඈ කරන්ට් එක අරගෙන දෙන්න පුළුවන් නම්. ඒ වගේම වතුර. වතුර කොහොමද පැත්තට සපය ගන්නෙ? වතුර මේ ලයින් එක තියෙනවද? ඔව්. ටැප් ලයින් එකක් තියෙනවද? ඔව්. ආ. වතුර ඇත්තෙත් නෑ. මේ ඉන්නේ ටොයිලට් එකක් නෑ. තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් බලන්න දියණියන් දෙදෙනෙක් තවත් වැඩිමහල් කාන්තාවක් ඉන්න ගෙදරක සනීපාරක්ෂක කටයුතු දිහා අපි හිතුවොත් එහෙම කොච්චර අසරණ වෙන අවස්ථාව තිබෙනවද ටොයිලට් එකක්වත් නැතුව. මම එතුමියගෙන් විමසුවාම දැඩිව අසරණ වුණා ඒ තත්ත්වය තුළ. කොහොමද මේ ඉති ටොයිලට් එක නැතුව කොහොමද ඉතින් මේ කටයුතු සනීපාරක්ෂක පරිදි සිදු කරගන්නේ? ඇත්තටම මේ හරි සෝචනීයයි. दुष्कर जीवित अध्यापन මොන්ටිසෝරි යන්නේ නැහැ නේද? මොන්ටිසෝරි යන්න. ඌලා දෙන්න ඉස්කෝලේ යන්න. හොඳයි. කොහොම වුණත් අපි පොත් ටිකක් දුන්නා අපේ අර උද්දශ්‍රේත රාත්‍රියට ලැබුණු පොත් වලින් පොත් පාසල් උපකරණ බොහොමයක් අපි ලබා දුන්නා. ඉතින් මේවත් ඒ දරුවන්ට ලොකු හයියක්. අපි ඔබට ආරාධනා කරනවා අපේ ශ්‍රාවක හැම දිනාටම net fm වන YouTube නාලිකාව අහන දකින්න හැමතෙම ඒ වගේම नेत्रा फेसबुक पिटुव समग संबंध हेमोटम मे आई टू दौकर मे आई जीवित गुड़ना पुलवांगाकार शक्ति अत्यमो इत करंट कम के करंट कलदा कोलम करंट पास उदम दुख पिंदी දැන් ඉතින් ඔස්ටි කීම ගස්සන දේවල් උතුරනකොට මේ වැලි හිටන් දොළද ගියේ නේද? ඔව්. ගේ පායට වෙන්නවා ඉන්නේ. එතකොට ඉතින් මේ ගිරිකඩ එහෙම නේද? ඉතින් අර ගේ පිටපස්සේ උඩ පිට්ටි නැහැ නේද? ඈ? නේ. ඉතර ආපු දවස්වල මම මෙහි ඉන්නකොට මම ධාම ළමයින්ට බෙහෙත්. දැන් ඒක ළමයින්ට හුරු වෙලා තින්නේ අවුයි දැස්සයි. ඉතින් අපි ඔබට ආරාධනා කරන එකයි මේ කරන්ට් එක අරන් දෙන්න. කොමඩිසලා ටොයිලට් එකක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ අපිත් එක්ක එකතු වෙන්නකෝ. ටොයිලට් එක වැසිකිලි පහසුකම් සපයා දෙන්න. ඒ කියන්නේ වැඩි මහා ලොකු බාත්รูම් ඕනේ නැහැ. සාමාන්‍ය වැසිකිලියක්, සාමාන්‍ය පෝච්චියක් දින වැසිකිලියක් හදලා දෙන්න. මේ ළමයින්ට මේ සිරි දුවලා දෙන්නෙක් ඉන්නවා. එහම අම්මගෙනෙක් මේ ඉල්ලීම කරන්නේ නේද? ඔයාම කියන්නකෝ.
මොනවද ඔයාට මේ දැන් උදව් කරනවා නම් අපේ රටේ ඉන්න අපේ net අහන බොහෝම ආදරණීය මිනිස්සු ඉන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති අය හරි මට toilet එකක් හදා දෙනවා නම් කවුරුන් මේ ගෙදරට light කරන් දෙනවා මගේ මහත්ය කරන්නේ කුලී වැඩ හැමදාම මේකත් නෑ අපි අන්ත දුක්පත් විදියට තමයි ජීවත් වෙන්නේ ඒ අර සමහරක් වෙලාවට ජීවත් වෙන්න බැරි කමට ජීවත් වෙනවා අපේ දරුවෝ වෙනුවෙන් මේ ළමයින්ට හොඳට සමාජය ගැන තේරෙනවා අපේ වෙලාවට හැමදේම කරගන්න ශක්තියක් තියෙනවා ඉතින් අර මගේ මහත්යට පුළුවන් විදියට මේ තැන අපි දෙන්නත් කටව ගත්තා දැන් ඉදිරියට තවත් කරගන්න අමාරුයි ඒ ආර්ථික ප්‍රශ්නයි ළමයින්ගේ ජීවිතයි ඔක්කොම ඉඳ අපේ කර උඩට नेत्रा फेसबुक से संबंधी हेमोट आराधना करना बिंदु हतेव हतराई विशिपहाय देशीय दाहतर बिंदु हतेव हतराई विशिपहाय देशीय दाहतर अभी कौशिके अंके मे बन दायक हेमोटम आराधना करना मेन मे कौल दिली उद्यांगनीत दर्वदेन्ना जीवित असर मेलाइन मे पौलट शक्ति काट हरी उमनावर्तीन काट हरी हकीयावर्तीन ආතරියම ලපිත් ඇඟීමක් මතු වෙනවා නම් අපිට කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්න මේ පවුල මේ දරුවෝ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ මේ වගේ තැන් වලින් අපේ රට කරවන නැත්නම් රටේ ඉහළ දක්ෂතා පිරෙන දරුවෝ බිහි වෙනවා ඕනෑ තරම් එහෙම අවස්ථා තියෙනවා ඉතිහාසයෙන් මේ වගේ දරුවෝ බිහි වෙන තැනක් බවට මෙතන පත් වේවි අපි ඔබට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ත්‍රිණිගේ ජීවිතයේ ශක්තියක් වෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ දරාටම දෙවස්.